මම දැඟින්නේ උණුවටුන මුහුදු තීරේ. වෙනදාට විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ මොහොත වෙනකොට මේ උදෑසන මෙම් වෙරළට පැමිණෙනවා. හැබැයි වාලට දකින්න පුළුවන් සංචාරකෝ තිදෙනෙක් ප්‍රමාණයි මේ වෙලාවේ මේ මුහුදු වෙරළේ ඉන්නේ. මේ වෙනකොට ලංකාවට එන සංචාරකයෝ ඒගොල්ලන්ගේ සංචාර අවලංගු කරලා තියෙනවා මේ කොරෝනා මේ ගැටලුව නිසා. පහුගිය කාලේ ඇත්තටම අපි යැපෙන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට අපි ලංකාවේ ආර්ථිකය සකස් කරගෙන තියෙන්නේ මේ සංචාරක ව්‍යාපාරයෙන්. ඉතින් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බිඳවැටු සංචාරක ව්‍යාපාරයේ යන්තම් හිසෝසවන් එනකොට නැවත වාරයක් මේ අර්බුදයට මුණ දෙන්න වෙලා තියෙන කොරෝනා වසංගතය නිසා. ඒ වගේම ඊළඟ ලංකාවට ආදායම් ලැබෙන ක්‍රමයේ තමයි විදේශ විනිමය. ඒ කියන්නේ අපේ රටේ ගිහිල්ලා වැඩ කරන මේ රටවල වැඩ කරන අපේ සහෝදර සහෝදරවරුන්ගෙන් රට ලැබෙන ආදායම. මේගොල්ලෝ වෙනත් ඔකුල දන්නවා විශාල අපේ පිරිසක් වැඩ කරන ඉතාලියට නරක විදිහට කොරෝනා වෛරසය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දකුණු කොරියාවට මේනොට වැඩිලා තියෙනවා. ඉතින් මේ එතකොට අනිවාර්යයෙන්ම ඉදිරියේ වෙනකොට මේ රටවල ආර්ථික බිඳ වැටේවි. එතකොට අපේ සහෝදර සහෝදරන් රැකියා නැතිවේවි. ඉතාලම ගැටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. එතකොට මේ වෙනකොට ඊයේ මට දැනගන්න ලැබුණා මෙතන කොක්කල වෙළඳ කලාපේ තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලා කීපයක්ම වහලා දාලා ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ ඇඟලුම් කර්මාන්තේ අවශ්‍ය කරන රෙදි සහ නූල් ගෙන්නන්නේ චීනෙන්. ඉතින් එතකොට ඒක දැන් මේ වෙනකොටම නතර වෙලා තියෙනවා. ඉතින් මේක ඊටාම නරක තත්ත්වයක්. අපේ රටේ ඇතුලේ අපි අපේ දේවල් නිෂ්පාදනය කරගන්න නැති තත්ත්වයක් ඇතුලේ අපි 80%ක් පමණ ඇත්තටම අපි හැමදේම පිටරටින් ගෙන්නන වටපිටාවක ඉදිරියේදී ඉදිරි මාස කීපයනකට අපි දරුණු අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි ආර්ථික විදිහට. කොරෝනා වෛරස් එක ලංකාවට ඇවිල්ලා ලංකාවේ සෞඛ්‍යමය ගැටලු ඇති වුණොත් ඒකට මුහුණ දෙන එක අපි වෙනම කාරණයක්. අපි වමුත් මේක අමතක කරන්න නොකළ යුතු කාරණේ තමයි අපි ආර්ථිකව ඉතාම දුර්වල යැපෙන තත්ත්වයක් ඇතුළේ ඉන්නේ. ඒ නිසා අපි ඉතින් ඉදිරියේ ලොකු අර්බුදයක් තියෙනවා. චීන බිඳ වැටෙනවා. චීන බිඳ වැටීමත් එක්ක වේගෙන් බිඳ වැටෙයි අනික් ලෝකේ අනික් රටවල්. ඒ වගේම අනික් ලෝකේ රටවල් වල කොරෝනා පැතිරීමත් එක්ක හේතුවක් වෙයි. එතකොට අපිට සිද්ධ වෙන්නේ මේ දැම්මම අරඹලා දැම්මම පටන් අරගෙන අපිට වෙන්න පුළුවන් ප්‍රධාන ගැටලු දෙක තමයි අපිට ආහාර පාන සහ ඖෂධ තමයි මට හිතන විදිහට ලොකුම ගැටලුව වෙන්න පුළුවන්. ඉතින් අපි ආහාර පාන අපි සකස් කර ගැනීම වැඩපිළිවෙලක් අපි සක් කර ගන්න ඕන. අපේ හැම බිං අඟලකම අපි වවන්න පටන් ගන්නවා. අපි ගෙදර මවල් ලවණක පත්තකට දාලා දැන් මං හිතන්නේ කන බොන දේවල් වවා ගන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම අපිට විශේෂයෙන්ම දැනට අපි ලංකාවට අවශ්‍ය ඖෂධ වැඩි හරියක් ගෙනන්නේ ඉන්දියාවෙන්. ඒ නිසා ඉන්දියාවට ඉෆෙක්ට් නොවුනොත් ගැටලුවක් ඇති වෙන්නේ නැති වෙයි. ඒ නිසා කොහොමත් අපි විශේෂයෙන්ම අපේ දේශීය ඖෂධ එලාගේම දේශීය දේවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා අපිට. මොකද ඉදිරියේ දින තත්ත්වය අපි හිතන තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි තියෙන. ඉතාම නරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු එහෙම දෙයක් නොවෙන්න කියලා. හැබැයි එහෙම දෙයක් සිද්ධ වුණොත් අපි ඉන්නේ දැවැන්ත අනතුරක. ඒ හින්දා මම ඔබ හැම කෙනාගේම ආදරෙන් ඉල්ලන්නේ හැම බිම් අඟලක වවන්න, හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න, ඔබේ අතේ තියෙන මුදල් කියන්නේ අරක්කු බොන්න සිගරට් බොන්න වියදම් කරන්නේ නැතුව ඒවා ඉතුරු කරගන්න, ඔබට ඉස්සරහට එන අර්බුදයට මුහුණ දෙන්න ලැහැත්ති වෙන්න.